ශිරු දාමාර නැද්ද? තාම නෑ මහේන්ද්‍ර. පුතා මේ දැන් කෝල් කරා මල්ලිත් එක්ක ඉන්නේ කියලා. ආහහා ළමයා මොකකට හරි එළියට ගියොත් හොයන්නේ අරක මේක කියලා. තමුන්ගේ මල්ලිට පාළු කපන්න ගියාම පුතානේ. මේ මොකයක මොකට ගියත් කමන්නේ රෑ 10ට කලින් ගෙදර ආය නැත්නම් ගේට්ටුව හලවිලා නිදා ගන්න ඕනේ. අනේ මමත් ඉතින් තනිකමට පාළුවට තරුවගේ තාත්තා ගෙදර එනකන් බලන් හිටි. දැන් පියලාල් හිතන විදිහට ඇයි ෆියෝනා මෙහෙම දෙයක් කරේ? මගේ නීත්‍රාධික සහතිකීට දරු අයම දෙයක් කරේ ඇයි කියන්න මන් දන්නේ නැහැ සර්. ඔයා මේ තරම් බරපතල කාරණාවකට අත ගහනකොට ඒක දැනගෙන හිටියේ නැහැ කියන එක විශ්වාස කරන්න පුළුවන් එකක්ද? මං හිතාගෙන හිටියේ අපේ ළමයිගේ පොඩි එකා මහත්තයා කියලා. මෙහෙම කරන්න එහෙම පලිලවකට කියලායි මගේ හිත මට කිව්වේ. එතකොට දරුවා ෆියෝනාගෙත් නෙවෙයි කියලා දැනගත්තට පස්සේ ඔයා මේ ගැන එයාගෙන් අහලා බැලුවේ නැද්ද? ඒ දරුවා ඇතිපදන් අඬන දොඩන්න හේතු තියෙන දරුවෙක් සර්. ඒ වගේන දැන දැනත් මේ වහර උස්සන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ සර්. මහත්තයට පුළුවන් අපිට නෙමෙයි ඒ දරුවට අනුකම්ප කරලා මේ සිද්ධි අත්හැරලා දාන්න මහත්තය. මහත්තයගේ තාත්තගේ වයස ඉන්න මම මහත්තයට වැඳලා කියන්න. මට මොන දේ වුණත් මං එක තප්පරයකටවත් ෆියෝනා පොලිසියට ගෙන්නන්නේ. ඒත් මට ඇත්ත එක කතා කරලා විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා. මං ඒක ඇත්ත එක කතා කරලා විසඳගන්නකම් මම මේ ගැන දන්න විත්තියක් එයාට අඟවන්න එපා. ඔයා මෙතන හාකිල ඔළුව වන්නලා වෙච්ච දේ දුවට කෝල් කරලා කියන්න දෙපා ඉතින්. අපි මේ ගැලවෙන්නේ මාර්ජ අපලකින් පීලාල්ලයි. අනේ මුදු මහත්. අපි බේරලා දෙන්න. මේ පීලාල්ලයි අම්මා යමක් එපා කිව්වොත් තාත්තරවත් කියන જાතිය මිනිහෙක් නෙමෙයි සර්. බය වෙන්න එපා. මං ඒකට සහතික වෙනවා. එතකොට මහත්තයාගේ පුතා නරකාදයක් කරපු
මගේ කෙල්ලගේ ජීවිතයට මොකද වෙන්නේ? සූර්යකොඩේ ප්‍රශ්නේ අහන්න ඕනේ මගෙන් නෙවෙයි. මගේ පුතාගෙන්. අන්න ඒකෙන්ද තමයි මං කිව්වේ මිනිහට අයිතියක් තියෙනවා කියලා මටයි මගේ නෝනටයි උනත් හිතුවක් කාර වෙන්න. අම්මගේ තාත්තගේ අවසරයක් නැතුව පිටස්තර දරුවෙක් මගුලකට තුලාවකට ගෙදෙට්ට වද්දගන්න එක පොඩියට පෙනුනට ඒක මහා විශාල වැරද්දක් මිස්ටර් සූර්යකොඩ. ටයිටස් මහත්තයා නේද? එන සෑම්පලේට යාවෙන්න ඕනේ. අම්මපා ඇස්වහක් කටවහක් නැහැ හෙන්රි මහත්තයෝ. මේ දරු පවුල දෙොට්ට වැස්සහම ගමටම කිරි උතරනවා. මේ සිරියාවන්තකමට හේතුව කුමාරි හාමිද හෙන්රි මහත්තයාද එහෙම නැත්නම් මේ පැටික්කියෝ දෙන්නද?